පුතේ ඝර්ෂණය කියන්නේ මාර දෙයක්. මේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති කරන්න උත්සාහ කළොත් එවිට මේ තලය මගින් ස්කන්ධයේ චලිතය වැළැක්වීම සඳහා මෙන්න මේ විදිහට ප්‍රතිරෝධී බලයක් ඇති කරමු. අපි ඔකට කියනවා භෞතික විද්‍යානුකූලව පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට යත්න දැරීමේදී උත්සාහ දැරීමේදී හෝ සාපේක්ෂ චලිතයක් ඇතිවීමේදී ඒ වැළැක්වීමට උත්සාහ කරන ආකාරයට ඇතිවන ප්‍රතිරෝධී බලය තමයි ඝර්ෂණ බලය කියන්නේ කියලා. ඒ අනුව මේ ස්කන්ධයේ මෙහෙට යන්න හදද්දී මේ පෘෂ්ඨයෙන් මේ චලිතය නවත්තන්න මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති කරන අතර ඒ වෙලාවේ නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඇතිවන ප්‍රතික්‍රියාවයි මේ තියෙන්නේ. ඒ අනුව මට එනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ යටතේ උපරිම ඝර්ෂණ බලය මේ පෘෂ්ඨ අතර ඇති තුන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 24යි කියලා. ගතිකගේ නිව්ටන් 18යි කියලා. හරි. බලය කියන කෙනෙකු පුතේ දැනට පවතින බාහිර බල හේතුවෙන් චලිත වෙන්නේ යත්න දර්ශන දිශාවට විරුද්ධ අතට. එතකොට දැනට පවතින බාහිර බල කියන්නේ